රෑ 12 මාස 7 8 විතර තමයි ආවේ. ඒ ඇවිල්ලා මේ හරියෙන් කැවිස්සලා අර වහල් කරන ඊළඟට මේකෙන් කරලා මෙතනින් කඩන උඩ තමයි ගේ දොර අරගෙන අපි කොහොම හරි බේරුනේ. නැත්නම් අපි හතර දෙනා මරණ මාසෙ දැන් බයයි ඉන්න කොහොමද මී කහටගස් දෙගලියේ දුක හැමදාම රෑට අලියන්නේ වී බොන්න. නැත්නම් වගා බිම්වල අස්වනු හොරා ගන්න. ආයෙත් පාන්දරට යන්නේ ගෙවල් එහෙමත් කුඩු කරලා. මේ දින කිහිපයකට කහටගස් දෙගලියේ දියුල්වැව ගම්මානයේ නිවාස පහක්ම අලි විනාශ කළා. සීනිකලයක ගන්න තේ ටික පොණ්ඩ උගුරක් පොණ්ඩ අපිට නෑ කිසිම දෙයක්. මේ බලන්න ගෙවල් දිහා මේ පොඩි ළමයි තියාගන්න අපි ඉන්නේ. අනේ රත්තරන් පුතේ වැඳලා කියන්නම් උඹලට දරුවනේ අපිට පිටක් කරලා දීපල්ලා. බුදු මම අත්තේ යොමුලට මේ ගලින්නේ කරදරේ ටිකක් නවත්තලා දෙන්නනේ. දෙහි අත්තකණ්ඩිය සේරු පිටියටත් අලි කරදර තියෙන්නේ අද ඊයක ඉඳලා නෙවෙයි. දැන් අලි මොන්ටිසෝරියටත් ගොඩ වෙන්න පටන් අරන්. අලි එක්ක එකම පන්තියක ඉන්න පුංචි ළමයි බයයි. ඒ නිසා ඉගෙනීමත් ඉවරයි. ගමේ අලි වැටේ කරන්ට් එක නැහැ. අලි එලවන්න වෙඩිත් නැහැ. බය නැතුව ජීවත් වෙන්න ක්‍රමයක්වත් නැහැ. අලි කරදර ගැන ගම්මු කියන කාරණා ගැන නිලධාරින් සංවේදී වනතුරු මේ දුක බීරි අලින්ට වීණා ගහනවා වගේ. දේශපාලඥයන්නම් කොහොම කිව්වත් වැඩන්නේ. අද දෙන්නම් හෙට දෙන්නම් කියන විරඳු. තා වෙන කන්නේ. ඉතින් මොනා කරන්නේ? අලිත් එක තමයි අපිට ගැටෙන්න වෙලා තියෙන්නේ. දබුල්ල නගරයේ ආසන්න ගම්මාන රසක්ද මෙවන විට වනාලි තර්ජනයට මුහුණ දී තිබෙනවා. කලාවැවේ සිට පැමිණෙන වනාලීන් හබරත්තලාව ගල්වැටියාව උළු කැටවැව ආදී ගම්මාන රසක පොල්වගාවන්ට හානි කර තිබුණේ මෙලෙසින්. මේ රණව කැලේ ඉන්න අලි ටික ඇවිල්ලා දැන් අවුරුදු 2-3ක් තිස්සේ මේක විනාශ කරනවා. පොල් ගස් 20ක් විතර කඩලා තියෙන මයක ඇල්ලේ. ජනේලිය ගාවෙන් අලියන මේ ළඟදිත් ආ මේ ළමයි තියාගෙන කොහොමද මහත්තයා අපි ඉන්නේ කියන්නකෝ. රාත්‍රී 7 පමණ වෙන විට පුත්තලම අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ 6 කණුව සෙල්ලන් කන්ද ප්‍රදේශයේ දක්නට ඇති තත්ත්වයයි මේ. වනාලි හේතුවෙන් පුත්තලම අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ ගමන් කරන රථවාහන පවා දැඩි අවධානමකට මුහුණ දී තිබෙනවා. අලිමිනිස් ගැටුමින් පීඩා විඳින්නේ මිනිසුන් විතරක් නෙමෙයි. අනුරාධපුර කැකිරාව මඩාටුගම ප්‍රදේශයේ හක්කපටස් ආහාරයට ගැනීමෙන් තුවාල ලැබූ වන අලි පැටවෙක් මේ. වයස අවුරුදු 6ක් පමණ වන මෙම අලි පැටවා කලාවැවේ සිට ආහාර සුවා පැමිණි අවස්ථාවක මෙම අනතුරට මුහුණ දී ඇතැයි සඳහන්. මේ වන විට වනාලි පැටවා ගල්කිරියාගම හානිකවරටිය වන ජීවිනිලධාරින් විසින් ගිරිතලේ පශු වෛද්‍යකකයට යොමු කර තිබෙනවා.